පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවක් විදිහට අද ගුරුත්ව කේන්ද්‍රය යටතේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ගුරුත්ව කේන්ද්‍රය යටතේ ප්‍රශ්න ටිකක අපි පේසරු එකේ යන පිළිවෙලට යම් පේසරු පොත හැමෝම ගාව නිසා පේසරු පොතේ පිළිවෙල තමයි යන්නේ. එතකොට ගුරුත්ව කේන්ද්‍රය යටතේ ඒකාකාර කම්බියක් රූපේ පෙන්වන ඇති හැඩයට නමා ඇත. එහි ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩා මිල ඇති ලක්ෂ්‍ය වෙන්නේ මේ වගේ එක හරි ලේසි කරන්න තියෙන්නේ මේ මේකාකාර දඩ දෙක අරගෙන මේ දඩ දෙක අපි දන්නවා ඒකාකාර දණ්ඩක නම් ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්නේ හරි මැද. එහෙනම් මේ දෙකේම හරි මැද තියෙනවා නම් වෙන වෙනම ගත්තොත් මේ දණ්ඩ දෙකේ හරි මැද තියෙනවා. එතකොට මේ දෙක යාකන රේඛාවේ හරි මැද්දෙන් පද්ධතියේම ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. එතෙන්ට අදාළ ලක්ෂ්‍ය C ලක්ෂ්‍ය එනිසා පිළිතුර 3. දෙවෙනි ගැටලුවේ තහඩුවක් A ලක්ෂයේ නෙල්ලු විට AB රේඛාව සිරස්ව සිටනසේ රූපේ දැක්වෙන ආකාරයට නිශ්චලව පවතී. B ලක්ෂයට M ස්කන්ධයක් ඇඳා තහඩුව C ලක්ෂයේ නෙල්ලු විට CD රේඛාව සිරස්ව සිටනසේ ඒ නිශ්චලව පවතී. තහඩුවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටියේ ඉරහන. එතකොට මේ වගේ එකක ගුරුත්ව කේන්ද්‍රයේ ස්වයං ගැටවල තියෙනවා ඕනෑම ආස්තරය කියන්නේ ඕනෑම ආස්තරීය වස්තුවක් මේක යම් තැනකින් අපි එල්ලුවොත් එහෙම ඒක යන්නේ මෙන්න මේ එල්ලන තන්තුව කෙලින්ම ඒ තන්තුව කෙලින්ම හිටන විදිහට සිරස් රේඛාව තුල ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන විදිහට ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ බර ක්‍රියා කරන ලක්ෂ්‍ය යම් තැනක තියෙනවා නම් අනේ විදිහට යන්නේ. එතකොට ඔය වගේ රේඛා දෙකක් ඒ කියන්නේ මේ වගේ තැනකින් යා මේ වගේ තැනකින් එල්ලලා එහෙම ගත්තොත් ඒ අඳින රේඛාව මේකනම් මේ තව තැනකින් අඳපු රේඛාව මේකනම් මෙන්න මේ රේඛා දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය තමයි පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය. ඒ නිසා උතෙන්ට පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය විදිහට යනවා. අංක 1 ඕ ලක්ෂ්‍යයේදී ඊළඟට තුවේ ප්‍රශ්නේ තියෙනවා. ඒකාකාර කම්බියක් රූපේ දක්වා ඇති පරිදි නව ආයත. මෙන්න මේ කම්බිය ඒ විදිහට නවලා තියෙනවා. මේ කම්බියේ ඔය කොටස විතරක් හිතුවොත් ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන. මේ කොටසේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන උතන. ඒකාකාර කම්බියක් රූපේ දක්වා ඇති පරිදි නව ආයත. ADB සහ BEC අර්ධ වෘත්ත වේ. D අනු AD සමානයි DB වන පරිදි ADB අර්ධ වෘත්තයේ මත පිහිටි ලක්ෂයකි. පද්ධතිය D වලින් නිදහස්සේ එල්ල නිදහස් ලෙස එල්ලුවොත් AC හා සිරස අතර කෝණය. එතකොට ඔය එල්ලන කියන ගණාම්බල අපි කරන්නේ අපි දන්නවා මේ කොටසේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා නම් මේ කොටසක මෙතන තියෙනවා මේ දෙකේම පොදු ගුරුත්ව කේන්ද්‍රය මේ වගේ හරිමද තියෙනවා. ඒ කියන්නේ මේ ස්කන්ධ දෙකට අදාළ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. මෙන්න මේ අර්ධ ගුරුත්ව දෙකේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. එහෙනම් පුළුවන් මෙන්න මේ දෙකේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම වෙන්නේ මෙන්න මේ අවසාන පද්ධතිය ගුරුත්ව කේන්ද්‍රය වෙන්නේ මෙන්න මේ දිගට සාපේක්ෂව මේ දණු දෙකේ දිගට සාපේක්ෂව මේ දිගත් ඊට වඩා වැඩි.
එහෙනම් ඒ වගේ දෙගුණයක් තියෙනවා මෙතන ඒ කියන්නේ මෙතන තියෙන ස්කන්ධයට වඩා දෙගුණයක් මේ අනිත් ස්කන්ධය තියෙනවා නම් මේ නමලා තියෙන කම්බියේ දෙගුණයක් තිබ්බොත් අපි දෙගුණයක් නෑ ඊට වඩා වැඩියෙන් තියෙනවා දෙගුණයක් තිබ්බොත් ගුරුත්ව කේන්ද්‍රය වැඩිපුර ඒ පැත්තට යනවා සමානව තිබ්බොත් මැද්ද එහෙනම් මෙන්න මේ වගේ තැනකට යනවා ඔන්න ඔය වගේ තැනකට යනවා ගුරුත්ව කේන්ද්‍රය ඒ වගේ තැනකට ගුරුත්ව කේන්ද්‍රය යනවා නම් අපෙන් ඒත් එක්ක මහනවා මෙන්න මේක d ලක්ෂයෙන් එල්ලුවොත් ඔන්න ඒ d කියන ලක්ෂයෙන් එල්ලුවොත් එහෙම නිදහසේ නිදහසේ සෙල්ලුවොත් AC හා සිරස අතර කෝණය දැන් මෙන්න මෙහෙමයි ඔය d ලක්ෂයෙන් එල්ලනකොට මේක පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ස පහළට එනවා පද්ධති වෘත කේන්ද්‍රය හරහා සිරස්ස පහළට එනවා එතකොට පද්ධතියේ වෘත කේන්ද්‍රයේ විදිහට මෙන්න මේ ලක්ෂය තෝරගත්තා නම් d ලක්ෂයෙන් අපි එල්ලනවා නම් මේ කොහොම කරකලා අඳින්න ඕන නැහැ අපි මෙන්න මේ g සහ d රේඛා දෙක ආකරනවා ඔන්නෝ ඒ රේඛා දෙක ඔන්නෝ ආකරොත් එහෙම මේ තමා අපි දකින සිරස් රේඛාව ගණාංගල අපි එක වෙනම දැන් අහන්නේ මෙන්න මේ කෝණය මෙතනට මෙන්න මේ කෝණය අහන්නේ ඒක හරියට මෙන්න මේ කෝණය වගේ ඒ කියන්නේ මේ කෝණය ගත්තොත් මෙතන අංශ 95 එන උත්තරේ අංශ 45 කියන එක ඒ කියන්නේ 3. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා. A හා B යනු එකම ඒකාකාර කම්බියකින් සාදා ඇති පිළිවෙලින් සිම්පල් R සහ 2R අර සහිත පැතිරි දඟර දෙකකි ඒවා රූපේ පෙන්වා ඇති පරිදි එකම තලයක පිහිටන ලෙස X හිදී එකිනෙකට පාසා ඇත. A දඟරෙහි වට හතරක්ද B හි වට එකක් ද ඇත. මෙම පද්ධතිය Y ලක්ෂයෙන් එල්වුවහොත් කේන්ද්‍ර දෙක යාකරන O1 O2 රේඛාව සිරස සමග සාදන කෝණය වනුයේ. එතකොට array r සහ array 2r වෙන විදිහට ගෝල දෙකක් තියෙනවා. මේකේ o එක මේ කෝල දෙක කියලා දීලා තියෙනවා. AB ගෝල දෙකක්. ඒකාකාර කම්බියකින් සාදා ඇති පිළිවෙලින් අර R සහ 2R අර සහිත පැතිරි දඟර දෙකකි. ඒවා රූපේ පෙන්වා ඇති පරිදි එකම තලයක පේන ලෙස X හිදී එකිනෙකට පාසා ඇත. ඒ දඟරේ වට හතරක් තියෙනවලු. එහෙනම් මේ A දඟරේ තියෙනවා වට හතරක්. B දඟරේ තියෙනවා වට එකක්. වට එකක්. මේ පද්ධතිය Y ලක්ෂයෙන් එල්ලුවොත් මෙන්න මේ කියන ලක්ෂයෙන් එල්ලුවොත් පද්ධතියේ කේන්ද්‍ර දෙක යාකරන O1 O2 රේඛාව සිරස සමග සාදන කෝණය. ආයෙත් අපි මෙතන ඉස්සෙල්ලා පද්ධතියේ වෘත්ත කේන්ද්‍රය හොයාගන්න ඕන. පද්ධතියේ වෘත්ත කේන්ද්‍රය හොයන්න කලින් අපිට ඕනේ වෙනවා මෙන්න මේ වගේ ක්‍රියාත්මක වෙන ස්කන්ධ හොයාගන්න. මෙතනින් මම ගන්නවා M2 කියලා. මෙතනින් ගන්නවා M1 කියලා. එහෙනම් මම හිතනවා පද්ධතියේ වෘත්ත කේන්ද්‍රය මෙන්න මේ වගේ තැනක තියෙනවා කියලා. එහෙම හිතාගෙන මම එතනින් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් බල දෙකක් බලයක් ක්‍රියාත්මක කරනවා මෙන්න මේ ස්කන්ධ දෙකේම එකතු. වෘත්ත කේන්ද්‍රේ එහෙම නැත්නම් ස්කන්ධ කේන්ද්‍රේ ওই දෙකේම බර සමාන ක්‍රියාත්මක කියන්නේ. අපි මෙතෙන්ට G කියලා දාන්න ඕන බර නම් G කියලා දාන්නේ නැති ගුණන දාන්න කැපිලා යනවා. MCQ විසඳනකොට අපි ඔක්කොම ඉරියව්ව ඉන්න ඕනේ නැහැ. හරි. එහෙනම් මෙතනදී මම ගන්නවා M1.
एम एक किया ना वाटा हाथर रखने से हम हाथर आए हाथर रख के लगा ला देखा ही फाइव आर क्या था हम मैं कह रहे आर मैं कह रहे देखा ही आर ये ना मैं तेरी क्या ना वाह आटाई फाइव आर के रहा ये लगा ना मैं तेरे जान ना मैं लोगों एक ही एम देख के समान आए एक बार एक का ही एक क्या ना देखा ही फाइव आर देखा ही आर अरे देखा यार नहीं तो देखा ही भाई देखा यार क्या ना हाथराय भाई यार था माँ नहीं नहीं इधर पास क्या जो अपन ने करा नहीं मामा हितन हुआ मैंने मैं वो एक ही ना मैं जीत थी ना दूर एक्स किया था ये ना मामा वो वाटा ना तो वो एक वाटा गुरु दा इधर एक गुरु दा हम वाटे ना एम्मी का दान एम देख वैली के लिए මෙතෙන්ද තියෙන දුර x නම් හොඳට බලන්න ඕවටා ගුරු දානකොට මේ තියෙන දක්ෂතාවර්ථ පූර්ණය m එක දාන m දෙක වැඩි කිරීම x සමානයි පද්ධතිය අනිත් ස්කන්ධ වලින් ඇති කරන පූර්ණ වලට එතකොට මේ m එක වැඩි කිරීම බිඳුව ඇයි බිඳුව වෙන්නේ මෙතෙන් දුරක් නැහැනේ m දෙක වැඩි කිරීම මෙතෙන්ට r මෙතෙන්ට 2i r 3i r එහෙනම් m දෙක වැඩි කිරීම තුනයි r නම් x සමානයි r ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මෙතන තමයි තිබිලා තියෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තර නෙමෙයි අපෙන් අහන්නේ ගානේ මේ y කියන ලක්ෂණය මේක එල්ලුවොත් එහෙම කොහෙන්ද යන්නේ කියලා මම කිව්වා කලින් ගානේ ඒ වගේ එකක තිබ්බොත් එහෙම අපි මෙතන ලක්ෂය එල්ලන තැන ඕන නැහැ අපි කරන්නේ මේ විවර්තන ලක්ෂය සහ මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන ලක්ෂය මෙහෙම රේඛාවකින් යනවා එතකොට ඒ රේඛාවත් එක්ක අපි අහන්නේ මෙන්න මේ කෝණයේ අගය ඒ කෝණයේ අගය අපිට එන හොයන්න පුළුවන් මෙතන මෙහෙම තියෙන විදිහට අංක 45යි එහෙනම් ඒ කෝණයේ අගය අංක 45යි උත්තරේ 4 උත්තරේ 4 ඊළඟ පස්සේ ගාන කප්පේ එක යනවා මේවා ලියා ගන්න ඕන නම් වීඩියෝ ක්ලිප් කරලා ලියා ගන්න ඒකාකාර කම්බියක් රූපේ දක්වා ඇති පරිදි නවා ඇත ඒ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂ්‍ය වනුයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට තියෙන එක මෙහෙම තියෙන එකක් නම් අපි සාමාන්‍ය මේ ඒකාකාර ධනු කියලා ගත්තට ඔවගේ ස්කන්ධය ගැන කතා කරන්නේ ස්කන්ධය නම් අපි ඔගේ දිගත් එක හිතන්න ඕන දිග වැඩි වෙන වැඩි ස්කන්ධයත් වැඩි වෙනවා එහෙනම් මෙතනදී මේ ඔක්කොම දිගින් සමානයි නම් මේක ස්කන්ධය මම m කියලා ගත්තොත් ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ දණ්ඩේ පරිමැද්දේ මේකෙත් පරිමැද්දෙන් m එකක් එහෙනම් මෙතන m එකක් අපිට ඔහොම දත්ත දීලා නැහැ අපි හැබැයි හිතන්න ඕන මේකේ විශාලත්වය තුන එක්ක පාද තුන සමානයි නම් අපි හිතන උතන තියෙන ස්කන්ධ තුන සමානයි කියලා. එහෙනම් ස්කන්ධ තුන සමානයි නම් මෙන්න මේ ස්කන්ධ දෙක නිසා ඇතිවන ගුරුත්ව කේන්ද්‍රය ඒ දෙක මැද හරි මැද තියෙනවා. එතනින් එහෙනම් ක්‍රියාත්මක වෙන්නේ 2යි m කියන ස්කන්ධයක්. ඊට පස්සේ මෙතනදී ගත්තොත් මේ විදිහට තියද්දී සාමාන්‍යයෙන් ගුරුත්ව සමානන විදිහට තමයි පොදු ගුරුත්ව කේන්ද්‍රය එන්නේ. එහෙමනම් අපිට ගන්න පුළුවන් මෙතන 2යි මෙතන m නම් හරි මැද නෙවෙයි ඊට පල්ලෙ හැන්නේ උඩින් එන්න ඕනේ. වැඩි බර තියෙන තැනට තමයි ගුරුත්ව කේන්ද්‍රය එන්නේ. මේ අඩු බරට නෙමෙයි වැඩි බර තියෙන පැත්තට තමයි එන්නේ. එහෙනම් මෙතෙන්ද නම් මේ ස්කන්ධ අතර අනුපාතයේ දෙකට එක නම් දුර අතර අනුපාතයේ ගුරුත්ව කේන්ද්‍රයට එකට 2යි. ඒ නිසා ඔන්න ඔහොම තැනක් වෙන්න ඕන
කියන්නේ මේකේ හරි මැද්දට වඩා උඩින් තියෙන ලක්ෂය ඒ කියන්නේ මේකත් නෙමෙයි අපිට ගන්න වෙන්නේ B B නෙවෙයි C C ලක්ෂය උඩම තියෙනවා මේ හරිය තියෙනවා A1 මෙතන තියෙන්නේ B1 ඊට පස්සේ මේක තමයි C කියලා අපි ගන්න වෙන්නේ උත්තරේ C D1 මේ මැද්දට වඩා පහළින් තියෙන්නේ එහෙනම් උත්තරේ C C කියන්නේ උත්තරේ 3 ඊළඟට මේකේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මම අඳින රූපෙත් එක්ක මේ උත්තරේ වර්ධින්න පුළුවන් ඒ කියන්නේ හරි උත්තරේ ගන්න බෑ හේතුව තමයි මේ වගේ ගණනක් ආවොත් එහෙම අපි ඒක කටුවැඩ කොලේට ගන්න එපා මේ ඊළඟ ප්‍රශ්නේ තියෙන විදිහට කටුවැඩ කොලේකට ඒ ප්‍රශ්නේ ගන්න එපා මොකද එහෙම ගත්තාම අපි ඒ රූපේ හරියට අඳින්නේ නැහැ ඒකේ එනස අපි කරන්න ඕන පේපර් එකේම විභාගයට දෙන පේපර් එකේම ඔය දීලා තියෙන රූපය එන මෙහෙම දීලා තියෙන රූපයම ඒකෙම වෙන කොහෙවත් අඳින්න එපා ඔන්න ඔය රූපයම අපි කරන්නේ මෙහෙම වස්තුවක් දැන් මේ තියෙන්නේ බල දෙකක් යටතේ මෙතන තියෙන බල දෙකක් කියලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේකේ බර තියෙනවා. බර කියන්නේ ගුරුත්වාකර්ෂණය තමයි බර ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි මේ වගේ ගාණක කරන්නේ අඩිය වල තියන්න මේකෙදින්ම පේපර් එකේදම තියලා මෙන්න මෙහෙම මේ රේඛාව දික් කරන්න. මොකද අපි දන්නවා බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව තියෙනවා නම් ඒ බල තුනේ ක්‍රියා රේඛා ඒකලක්ෂ වෙනවා. එහෙනම් මේ රේඛාව වම කෙලින්ම දික් කරනවා. මේ රේඛාවත් කෙලිම මේ විදිහට දික් කරනවා. එතකොට ඔන්න ඒ රේඛා දෙක ඡේදණය වෙන තැන මෙන්න මෙතනේ. සිරස්ව පහළට ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම තියෙනවා. සිරස්ව පහළට mg ක්‍රියාත්මක කරන නිසා මේ පැත්තට mg ක්‍රියාත්මක කරන නිසා mg ක්‍රියාත්මක වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයෙන්. එතකොට මේ රේඛා දෙක ඡේදණය වෙන විදිහට දික් කරලා මෙහෙම සිරස් රේඛාවක් අතර පස්සේ ඒකෙකින් යන ලක්ෂ්‍ය තමයි අපිට ගන්න තියෙන්නේ. ඔකේ හැඩයට නම් උත්තරේ B වගේ එන්නේ. B උනත් උත්තරේ 2. 6ට උත්තරේ 2. ඊළඟට හත්වෙනි ගාන තියෙනවා මෙහෙම අක්‍රමවත් හැඩයක් ඇති තුනේ තහඩුවක් තන්තුවක ආධාරයෙන් ඒ ලක්ෂයෙන් නිදහසේ එල්ල ඇති අයුරු එක රූපයෙන් පෙන්වා ඇත. ඊට පසු එම තහඩුව වෙනත් B ලක්ෂයකින් නිදහසේ එල්ල ඇති අයුරු දෙක රූපයේ දක්වා ඇත. තහඩුවේ ගුරුත කේන්ද්‍රයේ පිහිටීමට වඩාත් ඉඩ ඇති ලක්ෂය වන්නේ. දැන් අපිට පේනවා මේ පළවෙනි රූපේ තියෙන හැටියටම A සහ A' එක කෙලින් තියෙන්නේ. එහෙනම් දෙවෙනි රූපේ තියෙන එක මම අදගමා. දෙවෙනි රූපෙ මෙහෙම එකක් තියෙනවා මේ වගේ දෙකකින් එල්ලලා තියෙනවා අපි එහෙනම් මෙන්න මේ රේඛාව මේ පල්ලෙහාට දික් කරන්න ඊට පස්සේ මේ පැත්තක තියෙන A සහ A' එකත් එහෙමම ගන්න ඒ කරලා මෙන්න මේ රේඛා දෙක තියා කරන්න කැපෙන තැනම ගුරුත්ව කේන්ද්‍රය ඒ කියන්නේ උතනම කැපෙන්නේ A' තුල තියෙන S කියන ලක්ෂය ඇඳලා බලන්න මේවා ඇදලා බලන්න එතකොට එතන තියෙන්නේ S කියන ලක්ෂය ඒ කියන්නේ උත්තරේ 4 4 ඕනෑම වස්තුවක අපිට දැන් දෙකකින් එල්ලලා ගුරුත්ව කේන්ද්‍රය හොයන්න පුළුවන් හරි ලේසියට හැබැයි ආස්තරීයව නැත්නම් මොකද ඝන වස්තුවල හොයන්න බෑනේ ඒ විදිහට ඊළඟට 8 වෙනි ගාන මෙන්න මෙහෙම
ගාන දීලා තියෙනවා රූපේ පෙන්වා ඇත්තේ සිරස් මේසයක් මත තබා ඇති සෙල්ලම් බඩු බඩුවක හරස් කැපුම වගේ මේ හැම විටම පද්දා අතහැරියේ විට උඩුකුරු සිරස් පිහිටුමක් ලබා ගනී හැම වෙලාවෙම මේක ඉහළට යනවා කියලා දීලා තියෙනවා මෙම භාණ්ඩයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමට වඩාත්ම හැකි ස්ථානයේ සාමාන්‍යයෙන් වස්තුවක් සිරස්ව තියෙනකොට නැත්තම් සමතුලිතතාවයේ එයා කොයි වෙලාවෙත් ඉන්න හරන්නේ කෙලින්න එයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන ගොඩක් වෙලාවට පහළ පහළම ලක්ෂ්‍ය තමයි තියෙන්නේ. ඒතර ඒ පහළම ලක්ෂ්‍ය කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මෙතනින් මෙයා ස්පර්ශ වෙන නිසා අනිවාර්යෙන්ම මේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන්න ඕන මේ පැත්තට යනවා නම් ඒ කියන්නේ දක්ෂිණාවර්ත ගුරුණන් නම් ඇති වෙන්නේ මෙතනින් මෙයා ස්පර්ශ වෙන රේඛාව මෙතන ස්පර්ශ වෙන රේඛාවෙන් අන්න අභිලම්භයෙන් දොත් අන්න අභිලම්භයට දකුණු පැත්තේ තියෙන ලක්ෂ්‍යයෙන් තමයි අනිවාර්යෙන් ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕන. ඇයි එහෙම කියන්නේ? එහෙම නැත්නම් මේක මේ පැත්තට යන්නේ නැහැ. මෙහින් යෙදෙන බලයක් වෙන්න ඕන. මේ වගේ පැත්තකින් යෙදෙන පල්ලෙහාට යෙදෙන බලයක් වෙන්න ඕන. එතකොට ඒක හොඳට යනවා නම් මේ තියෙන විදිහට මේ විදිහට වේගෙන් යනවා නම් මේ ගැටෙනවා තියෙන ලක්ෂ්‍යයේ ඉඳන් තියෙන දුර වැඩි වෙන්න ඕන ගූර්ණය වැඩි කරන්න. මේ තියෙන දුර වැඩි කරන්න ඕන ගූර්ණය වැඩි කරන්න. එහෙනම් මෙතන අපි මේ ලක්ෂ්‍ය වලින් බලද්දී මෙන්න මේ රේඛාවත් එක්ක තියෙන දුරම ලක්ෂ්‍යය තමයි පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය. ඒ කියන්නේ මේකේ තියෙන විදිහට උත්තරේ E. පිළිතුර E 5. පැද්දෙනවා කියලා කියන්නේ පද්දා අතහැරියට උඩුකුරු සිරස් පිහිටීමක් ලබා ගනී මේ බාණ්ඩයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම හැකි ස්ථානය හැබැයි මෙතනම තිබ්බොත් එහෙම ඒ බාණ්ඩේ හැම වෙලාවෙම සිරස් උතේ මේක උත්තරේ අපිට දීලා තියෙන උත්තරේ අතර කියලා D කියලා දීලා තියෙන්නේ. ඒක අපි කොහොමවත් තෝරගන්නේ මෙන්න මේ ලක්ෂයෙන් මෙහා පැත්තේද? මේ ලක්ෂයම ගත්තොත් බොහෝ දුරට සිරස් හැබැයි මේක තමයි උත්තරේ එන්න ඕන. හොඳ මේක මේ කෙලවර ගුරුත්ව කේන්ද්‍රය. හොඳ මේක අපිට මෙතන අහන්නේ මෙම භාණ්ඩයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම හැකි ස්ථානය. හැකි ස්ථානය වෙනකොට මෙතනදී මේකත් හොඳයි නැත්නම් මෙතන තිබ්බොත් එහෙම හැබැයි දෙපැත්තට පැද්දෙන එක වෙනවා ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය චුට්ටක් එනකොට දෙපැත්තට පැද්දෙන එක වෙනවා මේක මේ සෙල්ලම් පොඩි චුට්ටක් පද්දා අතහැරිය විට කියන නිසා පැද්දෙන එකත් පුළුවන් තරම් අඩු වෙනවා මෙන්න මෙතෙන්දී කියොත් එහෙම ගුරුත්ව කේන්ද්‍රය පැද්දීම සැලකුවොත් එහෙම ගුරුත්ව කේන්ද්‍රය අපිට මෙන්න මෙතන කියන වාක්‍යයට ගන්න පුළුවන් පැද්දෙනවා කියන එක ගත්තොත් එහෙම මෙතන ගන්න පුළුවන් ගුරුත්ව කේන්ද්‍රය එහෙම වුණොත් උත්තරේ 4ට යන්න පුළුවන් ඒ කියන්නේ D වලට ගුරුත්ව කේන්ද්‍රය එනවා කියලා අර මෙන්න මේ පද්දා අතහැරිය යුතු කියන එකට පැද්දෙන්නේ නැහැ ඔක් සාමාන්‍ය මේ බල්ලහාට මාවොත් මේ ගෙතනම නිශ්චලව තියෙනවා ඊළඟට නවෙනි ගාන ඔසේ කියනවා මෙහෙම කකුල් දෙක අල්ලගෙන
එතකොට මේ පුද්ගලයා ඉන්න විදිහට අපෙන් අහනවා රූපේ පෙන්වති පරිදි පුද්ගල යම් තැනැත්තෙක් පහළ නැමේ තමාගේ පාදවල ඇඟිලි ස්පර්ශ කරයි මෙම තැනැත්තාගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ලක්ෂය කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි වෙන මෙහෙම වස්තුවක් ගැන හිතුවොත් එහෙම මෙහෙම කියනවා කියන මොනෝම දෙයක් කියනවා मेके गुरुत्व केंद्रय मे वस्तु गुरुत्व केंद्रय मेन्न मे पतुले पुलाव तीर तीर मेम तीर तीन मेतन गुरुत्व केंद्रय